අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වඩින ගමනේ චුන්ද කර්මාර පුත්තගේ දානේ වළඳලා වඩිද්දි උන්වහන්සේගේ අර යටපත් වෙලා තිබ්බ රෝගය ආයමත් උස්සන්න වෙනවා. ලෝහිත පක්ඛන්දිකා රෝගය කියලා පාලියෙන් හඳුන්වන්නේ. ලේත් සමග බඩේලිය ගියා කියලා. එහෙමනම් අපිට පේනවා ලේත් එක්ක බඩේලිය යනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බඩවැල්වල තුවාල හැදිලා තිබ්බද නැද්ද? තිබුණා පිරිනිවන් පාන ආසන්න කාලේ. බේලුව ගමේදී තමයි මේ රෝගේ බලවත් වෙන්නේ. ආයු සංස්කාර බලෙන් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා. ඒ ආයු සංස්කාර බලෙන් තමයි ඒ රෝගේ යටපත් වුනේ. බුදුරජාණන් වහන්සේ චුන්ද කර්මාර පුත්ගේ දානේ වළඳලා වඩිනකොට අවස්ථා තුනකදී කලන්ති හැදෙනවා. ඒක අවස්ථාවක තමයි ආනන්ද හාමුදුරු වැඩම කරලා අර මඩ වෙච්ච වතුර වලින් පැන් අරගෙන එන්නේ. හැබැයි බුදුහාඳුරන්ගේ පාත්‍රය ලං කරනකොටම බලාගෙන ඉන්නේ නැතියේ අර මඩ වෙච්ච වතුර නිල්ම නිල් පාටට පැහැදිලිව බැබලෙන්න පටන් ගත්තා. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ කකුත්තා නදියෙන් පැන් පහසු වෙලා ඒ ගංගාව අසල වැඩ ඉන්නකොටත් බුදුරජාණන් වහන්සේට කලන්තේ හැදෙනවා. එතනදී තානන්ද හාමුදුරුව පැන් පූජා කරනවා. එතන ඉඳන් බුදුරජාණන් වහන්සේ ගිලන් වෙච්ච ගමනකින් බොහොම අපහසුවෙන් තමයි පිරිනිවන් මංචකයට වැඩම කරනකොට අවසාන වශයෙන් කලන්තේ හැදිලා වැඩ හිටිය තැන තමයි මෙතන. අද මෙතනද කියන්නේ මාතා කූප විහාරය කියලා කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ කලන්තේ හැදිලා පිපාසයෙන් වැඩ ඉන්න ප්‍රතිමා වහන්සේ නමක් මේ ඇතුලේ තියෙනවා. ඔබට මේ දොරින් බලනකොට ඇතුලේ පෙනේ ඒ ප්‍රතිමා. ආනන්ද හාමුදුරුව මෙතනදී පැන් හොයාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පැන් පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ පැන් වළඳලා මොහොතක් මේ භූමියේ සමාපත්තියෙන් වැඩ ඉඳලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පිරිනිවන් මංචකයට වැඩම කරන්නේ. දැන් බලන්න අපිට නොතේරුණාට සමහර දේවල් මේ විශ්වයේ තියෙන දේවල් තියෙනවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ නැගෙනහිර දිශාවට මොහොනලා. අරුණෝදය සමගම නැගෙනහිරෙන් ඉර උදා වෙනකොටම හිත කෙලිසුන්ගෙන් මිදලා සම්බුද්ධත්වයට පත් වෙනවා. අපි කවුරුත් කියනවා දහසක් බුදුන් බුදු වෙන හිමිදිරි උදෑසන කියලා. හැම බුදු කෙනෙක්ම බුදු වෙන්නේ නැගෙනහිර දිශාවට මොහොනලා අරුණෝදය සමගමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහසෙයියාවෙන් සැතපෙන ආසනයක් පනවන්න කියලා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට කියන්න තිබ්බනේ ආනන්ද ওই සල්ගස් දෙකක් අතර ආසනයක් පනවන්න කියලා. සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහසෙයියාවෙන් සැතපෙනකොට උන්වහන්සේගේ හිස බුදු නෙත් පිහිටන්නේ බටහිර දිශාවට. ඉර බහිනවා සමගමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන. ඒ නිසා අදටත් මේ පිරිනිවන් මංචක විහාරේ ඉර බහිනවත් එක්කම විහාරේ වහනවා. ඒ නිසා හැමදාම ඉර බහින වෙලාව බලලා තමයි විහාරේ වහන්නේ. බුදුරජාණන් වහන්සේ සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහසෙයියාවෙන් පිරිනිවන් පෑවේ මේ ඔක්කොම මල් රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේට අයිති කොටස්. මෙතන තමයි බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් පිරිනිවන් පාන්න පිරිනිවන් මංචකේ වැඩ ඉන්න පෙර වාඩි වෙලා ගිමන් හරිමින් උන්වහන්සේට කලන්ති වගේ හැදිච්ච වෙලාවේ සිසිල් පැන් වළඳලා මොහොතක් සමාපත්තියෙන් වාඩි වෙලා හිටියේ මෙතන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහසෙයියාවෙන් සැතපීලා ඒ පිරිනිවන් මංචකේ තමයි අනුපාදිශීෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ. ඉතින් අපි කවුරුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාල ඒ උතුම් භූමියේ පිරිනිවන් පාන්න පෙර සිංහසෙයියාවෙන් සැතපෙන්න පෙර බුදුරජාණන් වහන්සේ පැන් වළඳලා සමාපත්තිසුවේ මොහොතක් වැඩ සිටිය මේ උතුම් පුණ්‍ය භූමියට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.
බුදු කෙනෙකු ජීවිතේ පිළිගන්නම් තුනක් එකක් තමයි සෝපාවිශේෂ කර්මය සෝපාවි